මාජ සංගායන සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සදදම්මං මනිරා ජස්ස සුනන්තුු සදගමොක්කදන් දම්ම සවන කාලු අයං බදන්ත දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයංබධන්තා. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට, අපගේ නමස්කාරය වේවා සුපින්වත්න. අදත් ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තුවන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි. අද මේ සතියග සමාජ සංගායනවෙදී අපි ඔබට ඉතාම කරුණාවෙන් මතු කරන ඉතාම වැදගත් ධර්ම පරියායක් ඔබගේ ජීවිතයේ ගොඩනාගා ගණ්ඩු උපකාරවන විදිහයට අපි පැහදිලිරන්න බලාපොරොත්තු වෙන. නත් ලෝකයේ අරබුදය විසදාගන්න කැමති කෙනෙකඒගේ ඇතුලාන්තේැන චින්තන රටාව කොහොමද වෙනස් වෙන්නෝ. ඇතුලාන්තේ තුොළ තියෙන අඩුව මොකදද ඒ අඩුව කොහොමද පිරිමහන්නේ. ඒ ඇතුලාතේ මොකද්දට වැරදුන අප කොහෙ ඉඳල දාවී කොහෙද යන්නේ. මෙට මේ විදිහට බුදුරජාන් වහන්සේකි දේශනාව ඇතුළින් විතරක් අපට තේරුම්ගන්න පුළුවන් දෙයක් තියෙනු එක වෙන කිසිම මතවාදයක් ඇතුළි විස්තර කරන්නේ තොරේ කිසිම මතවාදයක් ඇතුළේ මේ කියන කතා විස්තර කරන්න ඇති නිසා අපි වෙන දට වඩා ඉතා බරපතල උනන්දුවක් බරපතල කැමැත්තක් කදාගන්න ඕන බුදුරජාණන් වහන්ස දේශනාව ඇතුළේ තමන්ව විමර්ශනය කරගන්න ට බුද්දේශනාව ඇතුලේදී තමන්ව විමර්ශනය කර ගන්නවා නං එබන්ධු ශ්‍ර්‍රාවකයෙක් විසින් කොහොමද විමර්ශනය කරලා ඒ විමර්ශනයට අදාළ ප්‍රතිපත්තියට එකතුෙන්න්න ඕන්. දැන් අපිට තියන බර්පතලා අර්බුදේ තමයි පින්වත්නී අපේ ප්‍රතිපත්තියේ තියන දුරුවලතා. එකන අපි දක්ෂ නැතුව නිමී. අපිට වීරිය නැතුවත් නිමී. එතකොට අපගේ ජීවිත ඇතු ළෙ බලනකොට අපට එහම ප්‍රඥාවක් නැතිකමකුත් නමි. අපට වෙලාතියෙන්නේ ප්‍රඥාවත් තියනවා වීර්යත් තියෙනවා සතියක්ත් තියනව අයම්තාක්දුරට. නමුත් අර ප්‍රතිපත්තිය ඇතුලේදී අපට විවිධරබුද ගොඩකට මූුණ දෙන්නට වෙලා තියනවා එඉනිසාර මාර්ගය සහ අමාර්ගය අතර අපි එක්තරා වෙලාවක පැටලෙනෝ. මාර්ගයයි අමාර්ගයයි හරියටම හොයාගන්න බැරුව විශාල බරපතල අර බුදේක තමයි වර්තමානය බෞද්ධ ඉන්නේ. ඒ නිසාම තමයි මාර්ගය කියල බුදුරජනස පහළ වෙච්ච තැන් හොයන්නේ. මාර්ගය කියල හිතාගන බුදුරජාණන් ව උන්නහන්සේගේ චරිත ස්වභාවේ ගැන හොයන්න උන්හන්සේ ත් පෙරජීවිතය ගැන හොයන්නේ මේ විදියට. අ මාර්ගය යමාර්ගයේ පැටලුනාට පස්සේ අ මාර්ගයට අදාල ප්‍රතිපත්තිය තුළේ නෙමෙ ඉන්නේ සංස්කෘතික කාරණත් එක්ක, බුදු දහම කියවගන්න හදනෝ. තයොන්නොතන තමයි අපි මුහුණ දෙන බරපතලආර්බුදේ තියන්නේෙ සංස්කෘතික දහරාව ඇතුලේ අර මුල් බුදු සමී කතා කරපු පටිච්ච සමුපාදේ ස හමා නිවනට සම්බන්ධ විය යුතු ප්‍රතිපත්තිය සංස්කෘතික දහරාව ඇතුළේ හරියටම අපට වංකරගන්න පුළුවන් දෙ කියන බරපතල ප්‍රශ්නය තියෙනවා. මූලික ශ්‍රද්ධහනු සාරී ශ්‍රාවකයෙකුට සංස්කෘතික දහරාවින් ලබෙන උදව්ව පොඩිය එකක් නෙමි. විස්සාාල උදව්වක්කයාට ලැබෙනවා. උදව්ව ඇතුළේ දී අපට බුදුරජාන්සක ධර්මීෙරේ ඇතිවෙන උනන්දුව සංස්කෘතික වසයෙන් ගොඩනැගෙනව. උනන්දුව ඇතුළ දී බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහෙන.. මුණ ගැහිම ඇතුළේ පටික්ෂ සමපන්නතාවය තමන්ගේ අභ්‍යන්තරයේ පටි්චි සමමුපාදයෙන් විමසනයක. ඊට පස්සේ ප්‍රතිපත්තියක් විදිට ආරය ධර්මී තුළ ඇතිවෙන ශික්ෂණය ආර්යෂ්ටන්ග මාර්ගය ඇතුළේ ඉන්නකම, මේ දවල්වලට අපට පූර්ණය එකතුවීමකට පරිපූර්ණව එකතුවීමකට අවකාශය ලැබෙනෝ. ඉතින් එක බොහොම අමාරු දෙයක් ඉතින් ඒ අමාරුදේ ඥානවන්ත ශ්‍රාවකෙක් කරගන්නවා. ඒ අමාරු අමාරු කියල විසි කරල දාන්නේ දැන් පහළ අවධානමක් තියෙනවා නම් ඒ අවධානම තියන තැනක මේ අවධානමින් විදෙන්න්න ඕන කියලා හිතෙනවා නම් දෙ හිතමු ගම් වතුරක් ෙනවා කියලා ආරංචි. රුව නිගමනවලට ඇවිල්ලා. ගම්වතුරක ලකුණු හැම තැනම පහල වෙලා එතට කියනවා පිරිසක් ඇවිල්ලා ඔයාට නැකෙන් ඩෝන නං අන්නට උඩ කන්දට යන්ද කියනවා. එතන නම් ඔයාට ඔන්න ආරක්ෂා වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට එයා මොකද කරන්න ඩෝන. එය කරන්න ඕන ඉක්මින් ඉක්මනින් අර කන්දට නගිනක. එතකට ඒ කන්දට නගන එක පහල ඉන්න එක තරන් සසුම් වැඇඩකුත් නෙමෙ. පහල නිකම්ම ඉන්ඩ නතියනෙද කන්ද නගිඩත් තියෙනවාන කන්දනගින එක පහල ඉන්න එක තරම් බොහෝම සංයමයකින් බෑ. හැබැයි මේ අමාරු වැඩිේ අතර මැකති නතරලා දැම්මත් එයාම ඉස්සරට වෙනනසෙන්නේ. මකද ඉස්සරට අනතුරක් තියෙනවාන.ඒ අනතුරේදයා වනසෙනවා. හැබැයි යම්වෙලාවකයා හොඳට මේක තේරුම් අරගෙන මේ මේ වැටහීම තත්ත්ව ඉතාම මනාව තේරුන් අරගෙන යම්වෙලාවක යම්පුද්ගලයක් තුළ, නැෑ ම් රැකෙන්්ඩෝන මං ආරක්ෂාාවෙන් ඕන කියලා හිතන අමාරු යමාරුයි කියලා මේ කන්දවඩට නගිෙන වනං ඒ කඳදුට ගොඩ වෙච්ච කියනනාට තමයි රැකවරණේ තියන්නේෙ තොට බුද්ධවාසනය කියන්නේ තන්නෙ හිම එකක්. තට බුද්ධසාසනයේ කියන එක ඇතුළේ අපට අපේ අවධහනම කියනවා. රැකෙන්ඩෝන විදිහ කියනවා. අවධානමත් කියනවා රැකෙන් ඩෝන විදිහත් කියනවා. එතකට අවධානමක් කිය රැෙන්්ඩෝන විදිහත් කිව්වා හම, රැකෙන් ඕන විදිය දැනගන රැකය යුතු ආරක්ෂාව පිණිස රක්ෂණය පිණිස ඔබ කරන් ඕන මෙන්න මේ වැඩපිළි වෙලායි කියල වැඩපිළි වෙලක් කියනෝ. එතකොට අපි කරන්න ඕන ටිකක් අමාරු වුණනත් ඒ වැඩපිළිවෙලට එකතු වෙන එක. මුල් කාලේ මේක ටික් අමාරුයි. දැ භාවනාව ගත්තත් මුල් කාලිවය අපි කියන තරන් සුන්දරත්වයක් නෑ. ඉතාම වෙහෙස කරයි එක ඇන ඇර අපි හුරු වෙලා තියෙන්නේ හැම වෙලාවක මර ආශ්වාදය පැත්තට ඒකට අනුව විතර්කත් එක ගණුදනු කරන්න අපි හුරු වෙලා තියෙන්නේ. එතුට ආස්වාදය පදනම් කරගත්ත විතර්කත්ය එකක තමයි අපේ මනුස හැසිරෙන්නේ. එතුොට එහෙම අපේ මංස හැසිරෙන නිසා එබන්ඳු විර්කවලට අර්ථය යන විදිහට තමයි අපි වැඩකරන්න. ඒ අපේ ස්වභාවිකත්යක් ඒක මේ සාම්සාරික වස්සයෙන් ඉපදමින් මැරමින් ආපු සත්්‍යේගේ ස්වභාවයක් ඒක ඒක අපිට එහෙම වෙලා තියෙන දැන් හොඳට බලන්න එක්තරා ගවය ඒ ගවයාව යම්වෙලාවක කුමරක් මැදින් ගෙනියන්ට වනාා කියල හිතන්න දැ ගවයක් පූදින්ට්‍ර කිරිවදින ගොයමක් මැදන් ගෙනියනවා ගොපල්ෙක් ෙම ගොල්ල ගෙනියයනකොට ගොපල්ලා ඇතේ කෙවිට තියෙනවා එතට ගවයා තමන්ගේ වසන්ගේ ඉන්නේ. නියරදිගේ තමයි එතර කරාණ්ඩ තියෙන්න්නේ නියරදිගේ ස්රහට අන්ඩ වෙනවා එ නියරදිගේ ඉස්සරහට යනකොට මේ ගවට නිරදිගේ බොහම පරිස්සමෙන් ඉස්සරහට යනකොට ඒ ගවයා නිකන් ස්වභාවේම ගොයම පැත්තර නම ද හැරෙන්න්නේි. නිකං සභහාාවයෙන්ම පින්නත්න ගොයම පැත්තට හැරෙන. ඒ මේ ගොනාගේ හැටි හරකාගේ හැටියේ. නියරමැදිින් ගෙනියනකොට ස්භාවෙන්ම ගොයමට හැරෙනවා. එතොට ඒක හුරු කරලා නෙමේ එයා දන්නවා ගොයමේ ආස්වාදය. අන ඔය වගේ අපි මේ ඇසකණනාසේ දිවකාය කියන මේ පංචකාම අආස්වාදය හොයන එක අනාධිමත් කාලයක් තිස්සේ කරකරාපු ප්‍රධහන වැඩේ ඒකාය අමුතුුවෙන් අපට පුහුණු කරලා, ඔයා මෙන්න මේ විදියට කාම විතර්කත් එක ගනුදනු කරන්ද මේ විදියට ව්‍යාපාද විතර්කත් එක ගනුදනු කරන්ඩ කියලා අපිට අමුතුුවෙන් ඔලු අතාල මේ විතර්කත් එක ගණුදනු කරන දි කියල දෙන්ඩ දෙයක් නෑ. ඇයි අපිට එහම කියලදඩ දෙයක් නැත්තේ. අපිට එහෙම කියල දෙන්ඩ දෙයක් නැත්තේ ස්වභභාවයෙන්ම අපේ විතර්කත් ගනුදනු කිරීම සාම්සාරික ජීවිතය ඇතුළි අපේ රටාවක් එක ස්වභාවිකයි. එනිසා නියරමැදිී ගවේක් ගෙනියනකොට ගොපල්ලා කෙවිට පාවිච්චි නොකළොත්හෙම ස්වභාවයෙන්ම හැරෙන්නේ ගොයමට. එතට අර ගොපල්ලා ඉතාම තදම් පහර ගහන් ඕෝන. ඊට පත් ආයිට්ිකක් දුරයනකට ආයත් ස්ොභාවෙන්ම ගොයම පැත්තට හැරෙනවා හරකා. එතකොට ආයත් කෙවිට පාවිච්චි කරන්න ඕන. ඇයි ගොපල්ලක් ගවයා ඉදිරිිය ගොයමට හැරෙනකොට කෙවිට පාවිච්චි කරන්නේ ගෙවිට පාවිච්චි කරන්නේ මේ ගොයමට හානිියවුනොත් ඒකේ වගකීම ගොපල් අට තියෙන්නේ. ගොපල්ල තම අමාරු යටට එන්නේ. එතගොට ගොපල්ලා හරියට ගවයා නදත්තු කරගෙන ගොයම හැරි නැතුව ඉස්සරහට නියරදිගේ ගවයා වාරගෙන ගේ නැත්තම් ගොපල්ලා තම අමාරුව යටෙන්නේ මේකේ අඩු පහඩුව මේකේ මුදල මේ වෙන හානියට ගෙවී මොක්කොම ගවයා කරන්නෑ ගොපල්ල කරන්න ඕන. ගවයෝගෙවන්නේ නෑ අන්න ඒවාගේ පින්වත්න ඔබ මේ සමහර දේවල් එක් අස්වාදයෙන් බැඳිලා ඒවාට අනුවම හිත පවත්වාගෙන ස්තරහට ගියාට මේක හානිය ඉතාම බරපතල විදිට ඔබට ඉස්තරහට මූුණ දෙන්න වෙනවා. ඒ නිසා තමයි ගොපල්ලා ගවයාගෙන් ගොයම රකින්නේ. ගවයාගෙන් ගොයම රකකිින්. ඒවාගේ පින්වත්න තමන්ගේ හිත තුළ විතර්ක ගොඩ නැගෙනකොට විතර්ක පදනම් කරගන කර්ම සකස් කරගන්නකොට, දෘෂ්නා සහිතව ලෝකයේ පේනකොට එතනදී අර ආභ්‍යාන්තරික දමනී නැතිවනොත් එහෙම ඒ වන්දය අනාගතයේ නුදුරු දිනකෝඔබට හම්බයනෝ. ඒ ඔවබට ලැබෙන මුණගැහෙන අරබුදකාරීමටටම තමයි ජරාමරණ කියන ප්‍රශ්නය. එතොර මේ ප්‍රශ්නය ඉදිරිී අපි බොහොම අනාතායි පින්වත්න්නේ. අපිහෙම සනාත වෙච්ච ජාතියක් පිරිසක් නෙමයි. අපිහම විශාලා අවධානමක ඉන්නේ. පැවිද්දකුනත් ගිහෙක් වනත් මේ අවධනම ඉතාම හොින් තේරුන් ගත්තොත් විතරයි මේ ප්‍රශ්නයට ඉතාම සාධහරන විසඳුමක් ොයාගන්න පුළුවන්වෙන්න. සාධහරණ විසඳමක් ොයාගන්න පුුවන් වෙන්න අන එතකොටයි. එතට ඒ සාධහරණ විසඳුම කියලා කියන්නේ මොකක්ද. ඒ සාධහරන විසඳම කියන්නේ පුළුවන් තරන් අරයමාර්ගෙන් ඇතුළේ ශක්තිමත්වනයක. පුළුවන් තරන් කුසලතාව ඇතුළේ ශක්තිමත්වනක. පුළලුවන් තරම් වීරිය ඇතුළේ ශක්තිමත්වනයක. පුළුවන් තරම් සම්මා සතිය පාවිචි කරගන්න ලෝකයේ විමසනයක. එම නැත්තම් මේ අවධානම ඇතුලේදී ඔබ අමාරුව වැටනව මයි. අමාරු වැටනොෝමයි. සමට ඔබ අමාරුවයි වැටනාට පස්සේ ඒ අමරු වැටිච තැනක උද්ු කරන්න මෙහි කෙනෙක් ැන් තිෙත්නෑ. එක ඔබ අමාරුව වැටුනොත්තේ අමාරුවෙන් ගලවන්න මෙිහි කෙනෙකුටත් බ. එනිසා පින්නත්න්නේ ඔබ අවධානමි නොවැටවීම පිස ප්‍රතිපත්තියක් ඔබට අවශ්‍ය කරල තියෙනවා ඒ ප්‍රතිපත්තිය නා විදිහයට ඔබට මතු වෙලා තියනවා. එක එක විදිර කියලා දීලා තියෙනවා. ඕන නන්ත යම් කෙනෙකුට පටිච්ච සමුපන්නව විමසල අවබෝධය කරයන විදියේ වැඩ පිළි වෙල කදාගන්න පුළුවන්. ස්කන්ධයන්ගේ උදේ වැදකල අවබෝධය කරායන විදි වැඩ පිළිවෙල කදාගන්න පුළුවන් සතරම හදාතුන්ගේ ඇතිවීම නැවීම බල ඔන්නන් ධර්ම පිවිසසි පුුවන්. එහමත් නැත්තම් පින්නත්නී යම්වෙලාවක හේතුන් නිසායම් පල ධර්මටගන්නුවන්න හේතු නිරද්වීමන් පළධර්ම නිරුද්ද වෙනවා කියන තැනින් ගැඹුරු ධර්මය ස් පර්ශකරන්න පුලුවන් එක් කොයි විදියට ඉස් පර්ෂ කළත් එයාට අවබෝධය කරන්න පුළුවන් නානා පරියායෙන් අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි කලා තියෙනවා තිඒක මහ විසාලය යහපතක් ඒ ස්වල්ප යහපතක් නෙමි මහ විසාලය යහපතක් පන්නත්නිය අපට ඒ ඒ අහපත අපට මුණ ගැහි තියවා එකක ෙමි අහපත කොච්චර කල් පවතීද කියලා අපට හිතන්න බ මේ හපත අපට කොයි තරන්දුරට පවතී විද මොනතරන් කාලයක් තියවිද අපට හිමිහිතඩ බෑ නමුත් අපට අද ඒ පිළිසරණ ඒ අහපත අපට මෙවෙලාවෙ මුණ ගැහිලා තියෙනවා මේවෙලා මොුණ ගැහිලත් තියනවා එතුනි මුණ ගැහිච්ච එකේ ගැඹුරෙන් අපිව අප අභ්‍යන්තරය විමසාගෙන අවබෝධය කරා යන හැකියාව තමයි අපට තියෙන් ඕන ඒ හැකියාව තුළ තමයි අපි ක්‍රමාණුකූලෝ ක්‍රමාණකුලෝ ශක්තිමත්තුවෙන් ඕන ඒ හැකියාව නැතිවුණොත් එහෙම මේ බුදුරජනසක ශ්‍රාවකයෝ කියලා අපට යම් පිහිටක් නෑ පින් නොත්නී. පිටක් නෑ දැන් වතුරට බහින මනුස්සෙක් දැම්බුද දේශනාවත ූමී බය කියලා සූත්‍රයක්. එකතිනව වතුට බහිකොට බහින්ට කලින්ම දැනගන්ඩුවන කියනවා වතුරෙදී මහුණ දෙදන්ට පුළන් අර්බුදය. එකන මේ ජීවිතය මේ අර්බුධකාරී මේ තන්හාාවේ දංවැල්වලින් ගැටගැහිලා අවිද්‍යාව කියන හිරකූඩු ඇතුළේ මේ සංස්කාර වලද වළදාග වන ජීවිතය ඇතුළේ අනාගත දුකමයි මේ වළඳාන්නෙ කිය මික තෙරම් අරගන පිළිවෙත් පුරන තැනකට අපේ ඇතුලාන්තේ වෙනස්කර ගණ්ඩෝඕන පිින්වත්න්නේ. එතෝට පිළිවෙත් පුරණ තැනකට අපේ ඇතුලාන්තේ වෙනස්කර ගත්ත කෙනෙක් පවා ආයෙත් විසි වෙලා පරණ පුරුද්ධට වැටෙන්ට පුළුවන්. එච්චරට මහ බරපතල විදියට කෙලෙස් මත සංසාරික පුරුද්ධක් තියෙන ජාතියක් අපි. ගිහි ෝේවා පැවිදි හෝවේවා දැන් මට මතකයි සහරස්වාමන් වහන්සේ හොතට පිළිවිත් පුරාග හිටියයින්නවා. අපි හිතුවිනෑ කවදාවත් මුන්වහන්සේලා ගිහි බවට පත්තේ කියලා නමුත් ගිහි බවට පත් වනාා. ගිහි බවට පත් වුණා ඒක ඇනිනම් මේ හිත විශ්වාස කරගන්න පුළුවන්ක මත් නෑ. ගිහි එක්කෝවේවා පැවිිද් දෙක් ෝයවා කෙලෙස් ගහනකොට තමා තුළ සිහිනුවන පදනම් කරගෙන සති සම්පජානකාරී භාවය ඇතුළේදී. එයාට ඒ තමන්ගේ අරමුණුටික ඉදිරියේ තමන් අබුදේ වටන් නැතුව ඉන්ට තරම් සිහිනුවන තන්ගේ පැත්තේ නොතිබුණොත්ෙම පැවිදෙක් වුණ තායත් පරණ පුරුද්දරවැටෙන්න්න පුලුවන්. පැවිද්දිෙුත් එහෙ මනාත වෙන වනන් සාමාන ගිහිෝ ගැන්න මොන කතාන්දරදේ. නිසා පින්නවත්නී අපිතාම දක්ෂවෙඩෝනේ දක්ෂතාවේ අපි හොත්තර උපදවගඩෝන. ඒ දක්ෂතාව උදගන්න පුළුවන් අපිට ැන් ූමී බයි කියන සූත්‍රේතිය න වතුරට බහින කොටම, දැනගණඩ න ක කියෙනව වතුරෙන් තමන් අමාරුවටෙන්ට පුළුවන් තැනමකද එකක් තමයි රල පහරෙන්ගේ ආවධානමීයට එෙන්ට පුුවන් ූමී බය රල පහරයට ගියාට පසේ තමන්ගේ ස්වභවිකත්ත එන්නේ රල්ල පහට හුනාට පසට උතුරට අන්ඩෝනක තුරට යන්න බෑ රැල්ල ගහන දිහට යන්න වෙන්නේ රැල්ල ගහන පැත්තට තමයි යා කැරකි කරකි කියන්නේ ඌමී බය ඊට පසේ ආවට්ට බහයි කියලා තියෙනවා සුසුකා බහය කියලා තියෙනවා එක දියසුලිවලින් අවතරට ගේයා මහානයක් වඩ පුළුවන් දිය සුලිට අවනොත් එයාට ස්වභාවිකවයා තුළ හැසිරීම යාගේ වසගේ තියෙන හැසිරීමම් නෑැ පිවත්නී ඒ වගේ චණ්ඩ මත්්‍යයන්ගෙන් හානිය වඩ පුළුවන් කුම්බීල බය කිම්ඹුලන්ගෙන් වෙන හානිය දැන ග්ඩුවන කියනවා ඔන්න ඔය වගේ මේ බුද්ධශාසනී පිළිවෙත් පුරන ගිහිියෙක් හෝවේවා පැවිත් දෙක් කෝවේවා අපි හැමෝම මේ ධර්මයටාවට පස වූමී බය රල පහරි ඇතිෙන්න්න පුුවන් අවධනම දැනගන්නවට ොකද මේ ල පහරිින් ඇතිව වෙන බයි කියන්නේ. එකන දැම් පිළිබෙත් පුරාගෙන මේ අරබුදේ හඳුනාගෙන ුණ ධර්මය දියුණ කර් අර්යෂ්ටාග මාර්ග ම ක්තිමත් වෙන් ි හිත නො දර්මශයට නෙනවා. ආවට වඩායික්මට ආයෙත් විසිවෙනවා පරණ තැනටම. ආවට වඩයික්මට යන ූමී බය ඒ ඒ ැන රැල්ල ගහනකොට සාමනින් රැල්ලේ ස්වභාවේ තමයි පින්නත්නී ආයෙත් වෙරලට ගෙනත් දානවා. ඒ නිසා පිදක්ෂවෙන්න ඕන රැල්ලත් එක පොරබදින්න නෙමේ හරි මහන්සි වැඩක්. එකන රැල්ලත් එකක පොරබදින එක හරිම විඩාබරයි එක හරිම මහන්ස පින්නත්නි. ඒ නිසා රැල්ලත් එක පොරකණ්ඩපා. රැල්ලත්ත එක පොරකන් නැතුව, පුළුවන් නම් පින්වත්න දිය ඇටින්පීනල යන්ට බලන්න ද අරදියටගැ ගැඹුරේ හැසිරෙන් ඕන ශිල්පය දැනගත්තට පස්සේ. අර උඩිින් වගේ නෙමේ. උඩ ස්වභාවේ වගේ නෙමෙයි මොකද අ රැල්ලේ තියෙන තමන්ගේ වසගේ නැති ස්වභාවේ දේ අට නෑ. රැල්ලත්තික පොරබඳින්ට වෙක් නෑ ඔගොලො දැම් මෙහි ගොඩක් වැඩත් එක්කම න්ගේ ජීවිතය අවධනේ වැටුණට ඔගලට එහෙම රැල්ත්ත පොරක්ඩ වෙලාවක් නෑ දී ඇටින් පිනායන්ට දක්ෂ වෙන්න වූමී භය කියන්නේ රැල්ලට අහුනාම ආයත් ගොඩට ගෙනත්්දානවා. රැල්ලට අහුනාම වෙන්නේ ආයෙත් ගොඩට ගෙනත් දානවා. එතකොට රැල්ලි ස්වභාභය ත් පරණ තැනටගේ නවා දැන් ඔය නොඒක් කාරය කෙලෙස් විතර්කයක ගණුදනු කර ක ඉඳලා එක පාරම දරමීට ඇවිල්ල කුසල විතර්කත් එක ගණ දෙනු කරනකට ආයත්තට පරණ පුරද්දයවා හරියට ගවයා ගොයම පැත්තට හැරෙනවා වගේ. උගන්නලා නිමී කියදිලා නිමී ස්භාවම ගොයිම පැත්තරට හැරෙනවා එතර ගොපල්ල කෙවිටෙන් ගහලා යන්තන් නියරෙන් ඒහ පැත්ට පන්නගන්නවා ගයාව නරෙෙන් හැිතට පන්න ගන්නවා කේ ගොපල්ල දක්ෂ ෙන්ඩුවන ගොල්ල තත්තර ොත්ත ෙම කමන්න ගවය අයිතින් සතුටෙන් කයි හැබයි ඒක අවධානම ඒ අලාභ එක හා ගවයටට නෙමේ ගොපල්ලට අයිතියෙන්නේ. අන්න ඒ වගේ මේ සිත කියන කිය විට ගුලු නටාන්න ගියෝත්. සිත කිය විට ගුලු හැසිරෙන් ගියෝත් සිත ඉල්ල ඉල දවල් හිතරන්න ගියෝත් පින්නත්නී එතන දී ඔබ අනාගත අමාරුවු ඇටනවම් මයි අනාගත අමාරුවු වැටනක නවත්තන්න බෑ. නාගත අධානම නොැටීම පිස ොල්ල පිවෙත් රන්ඩන පිවෙත හරියටම ධර්මී කියලා තියෙනවා. නිර්වැරදිවම ධර්මී කියතිය නො. ඉලක්කෙට කියලා තියෙනවා. ඒ හරි පුදුමයි හරි ලස්සන ඒක එබඳු ආකාරයකට කොහෙවත් එහෙම පැදිලිකිරීමක් නෑපි ත්න. සිම ඉගැවීම කිසිම මතවාදේකඒ පහැදිි කිරීමක් නෑ මහනිණී නුබලාගේ උත්සාහයි වේරිය අනුව ඕනෑම වෙලාක කෙස්්ටික නිුද්ද කරලා නවත සසාරික දායක් නැතුව සාංසාරික දැවිල්ලක් නැතුව ඔබට සැබෑ ජැග්‍රහණිකාර එකවෙන් පුළුවන් මහනිි පිත තියනවා කියලා බුදුරජාණන් වහන්සේ මන්නන්නාව ඒක අපිට දේශනා කරලා තියෙනවා. එතකොට දෙය අර මුලින් ඇති වෙච් කෙස් විතාර්ත්තක ගනු දෙනු කරින්දලා මටත් හොදයිම ධර්මී කිය හිතිතලා ඕන්න ධර්මී ේනවා ධර්මට වට පස කෙලෙස් විතර්කවල බාහුල්්‍ය නිසා ආයිත් කෙස් විතාර්ක ගහන කොටයි අර අර ගුණ ධර්මී විසිවෙලා ගිහින් කෙලෙස්්ටික තමයි ඇතුළි රජකන් කරන්නේ. ඒ හරියට වතුරට පහපමනි ආයි ත්‍රැල්ල ටහුල ගොඩග නදනවාගේ. ඌමී බාය කියේලෝකොට කියන්නේ. ඒවගේම තමයි පින්වත්න දැන්යි වතුරට බහිනකොට තියෙනවා මේ කුම්බීල බය කියලලා කිිඹුලන්ගින් ඇතිවෙන හනී දැනගන්නවන. තමන්ගේ පරිහරණය කළයුතු නො යුතුේ හොඳින් දැනගන්නවනු ධර්මාගේ ඇතුළ ඔගොන්ගේ සුපුරදු පරිහරණ හරිරන්නන්නේ නෑ දැං ඔගොල්ලු පරිහරණය කරන දැකට අරදශාවල තියෙනවා පරිවර්ජනා පහතා බං පරිවර්ජනය කරන්නි ෙනව සමහර තැන්දර්මේ දු කරට නැත්තන්ගේ මැහත් බ වෙන්නේ නෑ කියවා එතකොේ මැදහත් බාවේ එඉඩන ඒ ද්ගලයා තුළ කාරණ දෙක්ත්වයන්න ඕක ොේ මැදහත් බාවය ඇතුළේ ඉහළම මැදහත් බාවේ තමයි උපක්කා බොද්ජන්ගේ තුළ පුදගලය අත්්දකින්නේ එබන්ඳු ඉහළම මැදහත්කම ඇතුලේ තමයි පින්වත්වී රහතන් වහන්සේ නමම් බිහිවෙන්නේ. උපෙක්කා බොද්ධන්ගේ පරත්තට වැඩිය කෙනෙක් තමයි රහතන් වොහම්සේ කියලා කියන්නේ ේ රහත්වෙන වනන්ගේ රහතන් වහම්සේක් තුළ උපක් බොජ්ජන්ගේ උපදිින්න්න ඕන තුලා අන්තේ තුළ එ බොජන් උපදි රණ දෙකක් බලපානො සත්ත මජත්්‍යතාවේ සහ සංකරමජ්‍යතතාව කියලා. සත්වයා පිළිබඳ මැදහත්බාවයක් තියෙන් ඕන එතු සත්්‍යයා පිළිබඳ මැදහත් භාවයක් තියෙනකොට එක දෙපැත්තකින් හදාගන්නවා නිකත්තමයි මේ කර්මය සාධහරණයකොට සත්‍යයා පිළිබඳ මැදහත්වයෙන් ඕන පරණ සංස්කාරණය හැසිරෙන්නේ කියලා මේ සත්ව පුද්ගල භාවයකින් දකිින් ඇතුව මේ පරණ හේතු පලවල ගැලපීම දැක දැක සත්ව ලෝක ගැ මැදහත්වෙන් ඕ. එතකොට මේ සත්ත මජජත්තාවයට එඩ පුළුවන් වෙන්නේ පැරණි කරමය විපාකයේ කර්මයේ ස්වභභාවය තුළ මේ පුද්ගලයාගේ විධ හැසිරීම් සහත් චර්යාාත්මක වෙනස්කම් තියෙනවා කියලා පුද්ගලය තුළ ඇතිවන අවබෝධය එක ඉතාම වැදගත්ධයක් ධර්ම මාර්ගිස්ස හට යන කෙනෙකුට ඒයා හතු පල හ සේ විමස හැයාව ඇතුලේ මේ සත්ව ෝක පිබඳ හිට මැදත්වෙන්න්න න මොකද අපි පරපල දිර මේ සත් පුදල බාව ඇතු හිරලා ඉන්න පිවත්න්නේ. ඊළට සංකාර මජතාවේ කෙලගත් න සංස්කාරයන් ගෙන මැදහත්වීම. මෙතට සංස්කාර කියකැන මේ අවිඥ්ඥානික සංස්කාර. අිම පරිහරයරන දේවල්ලට අර්ය නොගේ දරට ඉඩමට කුම්ඹරට ගෙවල්වා යනවාහනවලට දේපලවලට වටිනාකම ගිහින් ඒ වටිනාකම ඇතුළේ පින්ත්න්නේ සංකාර මජ්‍යතාව නැතු ඒවට අර්ථය යනවා. ොඩාක් ගහිහ දව අමාරුව යටටන තැනක් තමයි. මැරුුණට පන්සෙත්වයි මරණසන්න වෙලා පවායා උපාධානී කරගන්නේ සහට ගෙදර. ඉඩම කුම්ඹුර. ඊට පස්සේ මරණින් පස ජීත ැන මේ දේශනාව වහනාය කොච්චර විවාස කරනව දැන ද අපි දන්නේ නෑ නමුත් පින්නත් ඊට පස මරණින් පස්සේ ජීවිතය විශාලවධානමක. විශාලා පහසතාවේ කල්ප කනං ආවිෂ. ඇයි. මජ්‍යතාවටෙන්න්න ැරුණ සත්ව මජ්‍යතාවේ සස්කාර මජ්‍යතාවයයි කියෙනෙකට ත සංකාර මජ්‍යතතාව එන්නේ අවි්ඥානික ලෝකේ පිල්ිබඳයාට මදහත්සි තක් උප දින්නේ මේ අවිඥානි ඔක්කම තාව කාලියි කල දැක්කොත් මේ ඔක්කම තාවකාලිකයි කියලා දකින හැකියාවතිෙන් ඕෝන එතන මේ තාවකාලිකයි කියලා දකින හැකියාව තිබුණොත්තඒ හැකියාව ඇතුළ විතරයි පින්නටට මැදහත්ව බුද්ධදේශන ඇතුළේ ජීවිත එක්්‍යවන්න්න පුළුවන් වෙන්නේ එතර දැන් අර ආවට බහයවගේක් කියන්නේ මේ දිය සුළිවලින් ඇතිවෙන අවධානම කියන්නේ පරිහරණය කර දේවල් නිසා ආමාරුව යටටෙන් පුුව ආරපාන බෙත්තේ තැඳුම් පැඳදුම් මේ වගේ අර නිතර නිතලාට පරිහරණය කරන්න වෙච්චේවා තියෙනවාන ඕ නිසාත්්‍ය යාමාරු ඇයටෙන්ට පුළුවන් පින්ත්න්නේ ඊට පස්සිතියන මේ මත්යන්ගේෙන් ඇතිව බයදන ගඩුවකන වතුරට බහින්න කලින් අන්නේ වගේ දැ පැවි දෙක්නං සමහරට ගිහි බවට පත්තෙන්නේ පරිහරණය කරන දේවල් නිසාන මේ සහට ස්ත්‍රයක්ක් නිසා උපදදින රගගේ නිසාමාරුයටෙන්න්න පුුවන් ත්‍රියක් නම් පුුෂේක් නිසා පදින රගී නිසා ගුණ ධර්ම කඩා වැටිලාඒ රාගීට අරතයක් දෙන්න ගිහින් අමාරුව යටට පුළුවන් ගොඩාක්ක අදාමාරු ඇටලයි ඔය මට්ටම ඇතුළි. ඔන්න ඔය වගේ මේ ධර්මමාගගේ ඇතුළට එනෙනෙක් ඔය අවධනම තේරුම් ග්ඩෝන ඒයවධානම තේරුම් ගත්ත කෙනෙක් විතරයි මේ දර්මී දියුණුව කරා යන්නේ වෙනකෙනෙකුට යන්න බෑපන් නොත්නී වෙනෙනෙකුට දවුණුව කරයන්න බෑ. දියුණුව කර යන හැකියාවක් තියන ශ්‍රාවකයෙක් විදිියන අපි පුළුවන් තරම් ත්හ කරන්න ඕෝන ඒ භාගදු වහන්සේ වදාළ විදිටම ගැඹුරින් විමස විමසාමී ධහරමය අත්දකින්ඩ. හොදර විමස විමස අදදකින් ඕෝන. එතන ඒ විමස විම ස අද්දකි දමී වර්තමාන මුහුණදින ප්‍රශ්නී මොකක්ද කියලා වර්තමාන බෞද්ධ ශ්‍රාවකය දැන ගණ්ඩඕන. වර්තමාන මුහුණ දෙන අරබුදීීමමොකද. යිදැන් බහන්සේලා බඳදූ ධර්මයක් අපට කිය කියා මේ ධර්මීතුට හැසිරෙන්ඩ කියල යෝජනා කරන්නේ ඇයි. මොකදම ඔබොහම්සේලා කියන්නේ කියලා මේ බුද්ධ දේශන ඇතුළි බලන්න ඕන. පන්නත් වර්තමාන අපි ගොඩක් දෙනෙකින්නේ විසාාල ගැටලුකාරරි මට්ටමක් ඇතුළේ. එතරේ ගැටලුකාරරි මට්ටම කියන්නේ මොක්ද දැන් ඕන බුදේශනාව කියනවා මහනිනි මේ වර්තමානී තන්හාව හදන්ඩිපා. ලස්න යදමක් යනව වර්තමානයේ තන්නාව හදන්ඩ එපා. එතර වර්තමාන තන්හාාව හදන්ඩ පයි නං වර්තමාන තන්නාව හැදින්නේ කොහොමද. එක දැනගණඩ ඕන පින්වත්න්නේ. වර්තමාන තන්හා හදන්ඩ පයි නම් වර්මාන තන්නාව හැදින්න ඕන විදි දනග්ඩුව නෙද. දැනගණඩ ඕන බොහද වර්තමානය වෙන්නේ. වර්තමානය වෙන්නේ උන්න බුද්දශනාවක යදුමක්තියෙනනවා බුද්ධදේශාව පැහැදිලි කරනවා යම්මලාවක යම් පුද්ගලයෙක් තුළ උපාධානයේ සු භික්කවේ අස්සද්ධානු පස්සී විහරතෝ? සන්හා පවඩ්ඩති යම්වෙලාවක පින්වත් මහනෙනී උපාධානයට හිත්තූ ධර්මයක් තියනවා. ඉතාම හිතයිශී ධර්මයක් තියන උපාධානයට. මොකද උපාධනී බැඳෙනවා කියන එක. බැඳෙන්නේ මානසිකව මානසික තමයි බැම්මතියෙන්නේ. ඔය මානසික තමයි බරපතල අම්මායි දරුවායි දෙන්න අතට බැම්මතින මානසිකව අම්මා දරුවාටත් දරුව අම්මාටත් තියන බැම්ම මානසිකයි දැඟක වෙලාවක වේපචිත්ති අසුරින්දයා සුරාසුර යුද්ධයෙන් පැරදිලා පස්පොලකින් ගෙනල්ල ගැට ගැහුවලු. එතකොට දැට වේපචිත්ති අසුරන්දයා ගැට ගහලා සක්‍රදේවේන්ද්‍රියය ඉස්සරහා සක්‍ර භවනය ගෙනල්ල බිම දැම්මලු. බිම දැම්මට පස්සමි වේපචිත්ත අසුරන්දයා යම්බෙලාවක බැන්න්නොත් ඒ බනින කොට ගැට තදවෙන ලු පස් පොලක ගට ල නිති. පචිතති අුද බනිින්න්නඩ ගැටි දවෙනවාු. නෑනෑ අපේ තමයි වරද කියලා අ අසුර පිරිස වරද හඳුන ගන්න කොට අ ගැට බුරුල් වෙනවාලු ගැටික බුරුල් වෙනවලු. එක වෙලා ගැට තදවෙනවාලු මේේප චිතය අුරන්දය අශක්‍රදේදිරයට විරද්ධවා දහස් පහල කරගන්න කොට ගැට තදවෙනවාලු ඊට පස්සේ විරුද්ධ දහස් අයින් කරල දාලා අපි වැරදිී මේ දෙවිවරු විතා නිවැරදිී කියන චේතනාවෙනකොට ගැට බුරල්නවලු ගැට බුරුල්ලනහලු එ ඒකක් පස් පොලකින් ගැට හල දැම්ම කියනවා ඒවෙලාවේ මේක භික්ෂුවක් නැගටලා දැක බුදුරාන්ේ ධරම සභාවේදී පහැදිලි කලා මේ එක භික්ෂක් නැගටලා කියන ස්වාමී භාග්‍යයතුන හම්ස එහෙම ගැට ගැහුවා කියනෙක ඉති ච්චර්ම විශ්වාස කරන්් ආමාරු කියලා කිව හාමුරුව එහම එහම මේ හිතන විදි ගැට තදවෙනවාද හිත විදිර ගට ුරල්ලනවාද කියලක ඇතර දුරජනස දාල භික්ෂුව එක මොුණ ගැට අද කියනවා. ඊට වඩා අබරපතලයි කියනවා අම්මමා පුතා ඇතන ඇති වෙන ගැටේ එක සම්පෘර්්ි මානසිකයි කියනවා. දැන් අම්මයි පුතයි ඒක ලනුවකින් ගැට ගහලතියෙන් නිසා නෙම අම පුතාාවන ම කරන. අම්මා සහ පුතාතර සම්බන්ධය ලනුවකින් ගට ගහපු එකක් නෙමෙනි මානසික බැම්මාක්. මානසික බැම්ම වෙනුවෙන් අම්ම යාගේ ජීවිතය වුනත් අත්තරින්ට ලෑස්ට නද්ද ලෑස්ති එච්චරට බැඳිලා. ඒ බැඳනකට අපිකේ නොමකන්ද උපාධානය කියලා. බැඳන එකට. එතොට උපාදාන කැනන මානසිකයින්නේ මානසික තමයි පුද්ගල බැඳන්නේ. එත මානසිකව බැඳන්ඩ බලපාන හිත්වෙච්ච ධර්මයක් තියෙනවා හිතයිශී ධර්මයක්. ඒකයි ධර්මීතයෙන් උපාධානයේ සු භික්කවේ අත්සද්ධානු පස්සී විහරතෝ, තන්හා පවඩ්ඩති. පිනත් මහනිනි උපාධානයට හිත්තූ ධරමයන්. මොක දුපාධානයට හිත්තූ ධර්මය, කාමභවය රූපභවය, අරූපභවය කියන තුුන් භවයට මයත් සංස්කාර තමයි උපාධානයට හිතයිශී ධර්මය මොක දුපදාානයට හිතයිශී ධර්මය. කාමභවය රූපභවය, අරූපභවය කියට භවත්ත්‍රයටම අයත් භවත්රයට මත් සංස්කාර තමයි. උපාධානයට හිතයිශී ධර්මි ඔන්නඔංස්කාර ටික තියෙනවනනි ඔය සංස්කාර ටික කාම භවේ රූප බවය අරූප භවය කියන තුන් බවට මයත් සංස්කාරයන් ආස්වාදය අනුව බලමින් වාසේ කරනකොට අ සද්ධානු පත්වී විහරතෝ ආස්වාදය අනුව බලමින්ම වාසය කරනකොට තන්හා පවඩ්ඩති තන්හාව වැඩෙනවා ආස්වාදය අනුව බලමින් වාසයරනකොට කද වෙන්නේ ාව වැඩෙනවා තාව වැඩෙනවා එක වෙන්නන්නේ ආශවාදය අනුව බලමින්වාසය කරන කොට ඒදැන් දෙ මේ වර්තමාන තන්හා වැඩි නිකෝමද හිත බැඳෙනවා බැඳීමට සාධහරණ වෙච්චස්වභභාවයක් හිත ඇතුළි තිනම ැද්ද ඒ ඒකට සාධාරණුවනි කාම භවයයි රූපභවයයි රූප භවය කියෙන තුන් භවයටම අයත්න් සංස්කාර කොට සත්තියනවා ඒ සංස්කාර ආශස්වාදයෙන් ්‍රහා කරනවා සංස්කාරටික ආස්වාදයෙන් හරියට රහ කරනවා. සංස්කාරටික ආස්වාදයෙන් රහ කරනකොට ඒ ආස්වාධීෙන් රහ කරන මට්ටම ඇතුළයාට පැනවෙනවා කාම භවයයි රූප භවය යරූපබවය තුන් භවම පැනවෙන්නේ වර්තමානය තුළ ඔබේ තියෙන ආස්වාදය අනුව බලන බලන ස්වභභවෙේ නිසා. එක ධර්ම මාර්ගය තුළ හැකිියාවක් නිිබී. එක සාටි කෙක් හිත ලෝක ම වි හැකිියක් ඉදිර සලකන්නේ. උපාධානය කියන්නේ බැඳෙනවා කියන එකට ලෝකෙ කැමැති. බැඳෙනවා කියන එකට ලෝකය අකමැත්තක්නෑ. ලෝකෙ බැඳින්නට බැඳට මිනිසු කැමැති. එත නමුත් බුද දේශනාව කියනවා. උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ මහනිනි බැඳුනොත් නිදහස් නෑ උපයෝ අවිමුක්තෝ. අවිමුක්තයි. උපය තියෙනවානම් තන්හාමාන දිට්ටිපසිෙන් ලෝකයට බැඳිලනං, උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ මහනිනි අනුපය තත්වය ඇතුළේ තමයි විමුක්ත ස්ොභාවය තියන්නේ. අනුපය ස්වභාව කියන්නේ අ තන්නමාන දිිට්ටි වසිං වර්තමාන සංකකාරටි අල්ලගන්න ැති මට්ටම. එකන තන්හාමාන දිට්ටිවසිෙන් වර්තමාන සංස්කාරටික අල්ලගන්න නැතිමට්ට අපි කෙනවා අනපය මට්ටමකිින් එතකොට අනුපයෝ විමුක්තෝ අනුපය මට්ටම ඇතුළේ තමයි විමුක්ත ස්වභභාවය කියන එක තියන්නේ අනුපේ මට්ටම ඇතුළි. උපයෝ අවිමුක්වෝ අනපොයෝ විමුක්තවොන් බැඳුනොත් නිහස් නෑ නො බැදුුනොත් නිදහස් කොමද බැඳන්නේ ටන්නාවවිං මානනිං දිි්ි උපයේ කියන්න අන්නේකට. එතකොට දැම් බලන්න වර්තමානී මේ වෙලාවේ කාම භවේ රූපභවේ අරූපභවය කියෙනන තුන් භවේම පණවාගෙන ඒ තුන් භවේට මයත් සංස්කාර රහකරකර රහකර යන ගමනක් අපට තියන්නේ. ඒ සංස්කාරයන් ආශවාද්‍යය අනුව බලිින් වාසරන එක පටිනවා කිය තරෙනවාවන එක ස්තරම් දෙයක් කියලා තේරෙනවන එක අත්හරඩ හොඳ නැද කිය තෙරෙනවානං. එති එක බොහොම විනාදයක් මේ මනුසලෝකය අපිට හම්බුණේ කියලා හිතනවවා එක ආස්වාදය අසද්ධානු පස්සසි විහරතු. ආස්වාධය අනුවම බලමින් වවාසේ කරනවා. මොකක්ද උපාධානයේෂු භික්කවේ අස්සද්ධානු පස්සෙ විහරතෝ. යට උපාධානයට හිත්තූ ධරමයක් තියනො ඒ තමයි කාම භවයයි රූපභවයයි අරූපභවයයි කියෙන තුන් භවයට මයි සංස්කාරටික. ඒ සංස්කාරටික ආස්වාදය අනුව බලමින්වාසය කරනවා න තන්හා පවඩ්ඩති මහනයන් එතන තමයි තන්නාව වැඩින්න කියන. දැ ඔට තේරන ඇදී කොතනද අපේ තන්නාව වැඩි කල මකද බුද්ධදේශනාව හැම වෙලාවකම කියන මේ තන්ාව තමයි මහිනිනී ප්‍රශ්ණය කියලා. ැන හාව නැතන් ලක ප්‍ර්යන්න කියල බද්දේශ හැලම කියනවා මහනම න්නාම ති්ටි වසයෙන් පුද්ගලතු ඇතිවන අබුදමයි ැටලු කාරීමටම ෙ තරන ාව ල දක් මද එතකොට ඒ තන්නාව පිළිබඳව තන්නාව සම්පූර්නයෙන් ආදනව අනුව බලිින් වාසේකල තිෙනම් මෙතරන්න අබුදේරමි කන තල නකද ආස්වාධයනුව බලමින්වාසේ කරනක ඇතුලෙන තන්න වැඩෙන්නේ ආස්වාධයන බල නැත්තන් තන්න වැෙන්නේ. පිවත්න එනම් වර්තමානයේ අපට උපාධානයට හිතයිශී ධරමයන් වෙච්ච, කාම භවේ රූප භවය රූප භවය කියෙන තුන් භවේට මයත් සංස්කාර ආශවාදයනුව බලමින්වාසේ කරන තාකල් විතරයි පින්වත්න මේ භවය පැනවෙන්නම සම්සාරික පරිදාාය තියෙන්නේ සංසාර දැවිල්ල තියෙන්නේ අනාගත ජරාමරණ දුක්මෝරන්නේ එතකොට එහෙමනන් දැන් අප දක්ෂ වුනොත් එහෙම උපාධානයට උපාධානයේ සු භික්කවේ ආදීනවාන පස්ස විවෙරතු පධානයටත් හිත්තුව ධර්මී තියෙනවා කාමභවය රප භවය රපභවය කියන්න තුන් භවේම නාගත අපි පණවාගෙන ඒවා පාර්ථනාකරගෙන බලාපොරොත්තුවෙ ලමේ අද වැඩ කරන්නේ. අද වැඩ කරන්නේ එ මට මක් ඇතුළි එතකට යම්වෙලාවක උපාධානයට හිත්තූ ධර්මය වෙච්ච කාමභවය රූපභවය රූපභවය කියන්න තුන් භවේට මයත් සංස්කාරයන් ආදීනවානු පත් සිවිහරතු. ආදීනවානුව බලමින්වාසේ කළොත් දීනවනුව බලමින්වාසය කළොත් ඒ ආදීනවනුව බලමින්වාසය කරන තැනක ආදිීනවනුව බලමින්වාසේ කරන තැනක තන්හාාව වැඩින්නේ මොකද ආශවාදය අනුව බලනකන් විතරයි තහා වැඩින්නේ. එතු මේ හේතුන් නිසා හට ගත්ත පලධරම අස්වාධය අනුව බලමින් වාසය කරන තාකල් විතරයි නාගතයේ තන්නහාාව මෝරන්නේ. එතුට ආදීනවනුව බලමින් වවාසය කරොත් ඒතන් සතන් ඒතන් පනිතන් යදිදන් සබ් සංකාර සමතු එතන සියලු සස්කාර සමනී වෙනවා. සබ්බූ පදිපටි නිස්සක් ගෝ මුත්ති අනාලයෝ. ලෝකයේ ශාන්තයි ප්‍රනීතයි කියල ඒතන් ශන්තන් ඒතම් පනිතං, ශාන්තයි ප්‍රනීතයි කියලා බුදුරජාන්ස යමක් වදාලා නම් මොකදදේ වදාලේ. ශාන්තයි ප්‍රණීතයි කියලා අපි සරණගිය අපගේ බුදුරජාණන් වහන්සේ වදාලේ පින්වත්නී සංස්කාර නිරෝධයමයි. මොකළින් නිරෝධය කියන්නේ නිරෝධය හැම වෙලාකොම ධර්මයහුෙනවා. නිරෝධී කියන්නේ ඇතිවීම නැතිවීම නෙමෙයි. ඇතිවීම පිණි සවශ්‍ය හේතු නැති කරන එකට එකට නිරෝධය කියනවා. එතුකොට ඇතිවීම පිිස බලපාන හේතුව තමයි තන්හාාව ඇතිවීම පිණිස බලපාන හේතුවමකක්ද තන්හාව. එත ඇතිවීම පිණිස බලපාන හේතුව තමයි තන්හාව කාම තන්නා බවතන්නා වි බහ තන්නාකි අවස්ථාතුනකදි කතා කරනවා උත්පත් ස්ථාන විදිහයට රූපතන්න සබ්ද තන්නා ගම්ද තන්න රස තන්න පොට්ටබ තන්නා දම්ම තන්නා කියල තන්නාව මේ වෙලා උපදිනවා තන්නම වෙලා උපදිනවා එතුට තන්නා වැඩෙන්නේ අර ආස්වාදය අනුවම බලමින් වාසේ කරනවා තුන් භූමියයට මයත් සංස්කාරටික. එතු රුපාදහනයන්ට හිතයිශී ධර්මටික අනුව ඒ කාම භූමය රපභූමිය අරුපභූමියය හිදක් පවත්වන ගමන් ඒවාට හිතයිශී ධර්මය ච සංස්කාර ආස්වාදය අනුව රහකර ඉන්නවා එතොේ ඒ රහකර කර ඉන්න තාකල් තහා වැඩිෙනවා තහා නිුද්ධ කරනවනන් ඒතන්ාව නිරුද්ධ කනෙව ශාන්තද ඒතන් සන්තන් ප්‍රනීතදේ මොකද ප්‍රනීතද තනාව නිරුද්ධ කරන එක ඒක ප්‍රනීත දෙයක් බුද්ධ ශාසනයද ඒන් සතන් ඒතම් පනීතන් කියල කියන්නේ එකයි යදිනං සබ් සංකාර සමතු එතන සියලු සංස්කකාර සමනී වෙලා යනවා. සබ්බූ පදිපටි නිසක් ගෝ මුත්ති අනාලයෝ. නොවැල්මක් කටගන්නවා මොනව කෙරෙහිද සංස්කාරයන් කෙරෙහි. එතකොට ඒ පුද්ගලයා තුළ තන්නා පවඩ්දී තන්නා වැඩින්නේ පිවත්න්නේ. තන්නා වැඩින්නේ. එමගේම දැන් තන්නා වැඩීම පිණිස පුද්ගලයා තුළ වර්තමානයේ ආයතනහයි පරිහරණය කරක්්දී. ඇස කණනාසේ දිවකයි මනසික ආර්තනැයි පරිහණ කළද කොතන පිවත් යාර්බුද ග හිලාතියන්නේ. මේ අර්බුදේ ගැට ැහිලා තියෙන්නේ සාමාන්‍ය ලෝකය කෙනෙගේ සිත මැදට පත්කරගණඩ බැරිවුුණාට පස්සේ අ බුද්ධ දේශනාව මජ්්‍ය කියල තැනක් පැහැදිලි කරනවා මධද්‍යිය කියලා ඒ මධ්‍යයට අපිට එකතුෙන්ට බැරිවුනාට පසෙම අන්ත දෙක ඇතුළේ තමයි පින්නත්න්නේ හැමදාමත් අරබුදේතියෙන් මේ අන්ත දෙක ඇතුළේ තමයි හැමදාමත් අරබුදේ තියෙන්න්නේ එතරම අසුරතුත් පෘථඥනය කියනක මේ අන්ත දෙක පැත්ත දෙපැත්ත තමයිඉන්නේ එත මේ දෙපැත්ත හිර වෙලා ඉන්නවා මේ දෙපැත්ති හිරවෙලා ඉන්න තා කල් පින්නත්න එයාට මේ ලෝකයේ අථාර්ථය පේෙන් නෑ මොකදේට අවිද්‍යාවන්නේ පේන්නේ අන්තේ කියන්නේ අවිද්‍යාවය ප්‍රතිලාබයක් මද්‍යිය කියල ගැන විද්‍යාව ප්‍රතිලාබයක් ඒමත් තැගේ ප්‍රඥාව ප්‍රතිලාබයක් මධ්‍යියඒ මැදට පත්වීම තමයි බුද්ධදේශනාව පැහැදිලි කරනගෙන වර්තමානයේ මැදට පත්වෙනවා එතර වර්තමාන මැදට පත්වුණාවම මොකදදවෙෙන් නැති වර්තමාන අම් පුද්ලෙක් මැදට පත්වන මොද මොකද වි න්නැ වර්තමානින් මැදට පත්තුනාම පින්නත්න්නේ ඒැන අන්තේ ඇතුලේ සිද්ධ වෙන අරබුදේ වෙන්නන්නේ ඒ අබුදේ තිබොල්තුර නානගත බවය පැනවෙන්නේ. ආයිපදෙන්ට වෙන්නේ ඉපදමින් මැරමින් න සංසාර්ක පරිදහයටකතු වෙන්නේ. ඒකතුවෙෙන්ට බලපාන සාධක තුනක් තියනවාමකක්ද. ලෞකෙක කුසලා කුසල චේතනා ගොඩනගන එක පලවෙනි එක. දෙවනියක තමයි තන්හාවයි දෘෂ්ටියයි පදනම් කරගන, සන්නා දෘෂ්ටි පදනම් කරගන ඒ පුද්ගලයා තුළ ගොඩනගෙන පරිකල්පනය දෙකයි. තුංගෙනක තමයි වේදනාව ඇතුළේදී. මූලික කෙලෙස් ගොඩ නගන එක එකට අපි අනුස්සය කියලා. ඔන්නයි කාරණා තුන තමයි වර්තමානයේ අවිද්‍යාසාහගත තත්වයේ ඉන්න සත්්‍යයකුට අද්‍යාව ඇතුල සත්්‍යයකුට. මුහුණ දෙන්ට සිද්ධ වෙලා තියන අරබුදය හොනාද කාරණා තුන එකක් තමයි පින්නත්නී පළවිනි කාරණය ඒ පුද්ගලයා තුළ ලෞකික කුසලා කුසලයන් පදනම් කරගෙන ගොඩනගෙන චේතනා චේතන ඒ චේතනාව තමයි නැවත නැවත යාගේ උපතට තල්ලුව දෙන්නේ. එමොකොද චේතනාවමන ධර්මී කර්මී කියලා කියන්නේ චේතනාවට මයි කර්මී කියලා කියන්නේ එතතුට චේතනාව තමයි ප්‍රශ්නය චේතනාව තමයි අරබුදය. එතට ලෞකික ලෞකි කුසලා කුසලතාවේ මත ගොඩනැගෙන චේතනාව තියෙනවා නං. තෘෂ්නා දුෘෂ්ටියය පදනම් කරනයා පරිකල්පන ගොඩනගා ගන්න න වර්තමානය ඇස කණනාසේ දිවකයි මනස පරිහරණය කරද්දී. ඒමගේම ඇසේ පරිහරණය තුළ ඇස පාවිචි කරනකොට ඇස හරහා බේදනාව හටගන්නකොට ඇතුළේ අනුසේ හදනවා නං. කෙසුන් ගොඩනගෙන මට්ටමක් තියෙනවා නම්. ඔන්නඔ කාරණා තුන තිබ්බොත් විතරයි නැවත සාම්සාරික දැවිල්ලක්කයාට තියෙන්නේ සංසාරය ඉප දෙයන්නේ. ඉප දෙමින් මැරමින් න්න සම්සාරයටය එකතුවෙන්නේ ඔයි කාරණා තුන තිබොත් විතරයි පිවත්න්නේ. ඇත්තනම කාරණා තුනමොන් නැහැ ය කාරණාව එක තිබත් උපදිට පුළුවන්. අර කුසලා කුසල චේතනාවන් ගොඩනගෙන් නැති වුණාත් ඊට පස්සේ දෙවනි කාරණය වෙච්ච, තෘෂ්නා දෘෂ්ටිය පදනම් කරගෙන කල්පනා කරනි නැති වනත්න් පරිකල්පන ගොඩ නගන්න නැතිවඋනත් ඒ පුද්ගලයා තුළේ ඇසාරම්භයා රානුසේ පිානසේ මානුසේ විචිචාන්සේ භවරාගානුසේ අවි්‍යානුසේ ආද අනුසේ හැෙනවා නං. යනුසේ විතරක් ගොඩ නැගුුණත් එයා ප්‍රතිසන්ධයක් කරායන්ට එක සෑහෙනවා. සෑහෙන. ඔන්නේ කාරණාතුන වර්මානයේ ගොඩනග නැතුව හිටියොත් ය නවතතුපුත කරයන්නේ. ඔයකාරණාතුන ගොඩනගන්න නැතිගෙනට අපි කියනවා නිකලෙස් මුනිවරයා කියලා. එ නිකලෙස් මුනිවරයගස්වභාවම කදද. සුතේ සුත මත්තම් භවිස්සති ශ්‍රවණ මාත්‍රයකින් ලෝකයේ අතහැරලිය නවා. විඤ්ඥාතයේ විඤ්ඥාත මත්තම් භවිස හිවුණු ගමන්ම ලෝකය අත හැරිලිය යනවා. ඒන ලෝකේ අතහැරෙනවා කියනමු කදද. ක ධර්මිකන දිි්ි ්මත්තම විස්සත කියලාල සුපාරක පටනේ දගනාාපු බාහිය බාහිියගේ සිදුවීමේදී අපට පේනවා එයාට කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇතුලෙේ ඒ උණහන්සේ ඒ සමන්හන්සට දුන්න කමටහනිතා ප්‍රබල කමටහනක හැමෝට ොතු දෙන්නේ නැහැ පාතන අතතිේතියාගෙන භාගතු වහන්සේ මේ කමටහන දෙන්නේ. එතු එබන්දු කමටහන කද දුන්න කියලා අද ඉන්නට අවබෝධ කර අන්න බෑමොකද එචටම දරුවල ඥානයක් ක අපට තියෙන්නේ. දෙසුපාරක පටනේදී බාහි උණහම්සේ හොයාගැන ඇවිල්ලා උණහන්සේ ඉසරහ කියනවා මේ උණහම්සේ මාලික ඒ වෙනකොට ආරාමේ හිටියනෑ උණහන්සේ වෙන තැනකට වැඩම කරලා හිට පින්ඩ පාතේ පිණිසිතුර ආරාමිට ගිහින් මේ පුද්ගලය දැනගත්තා භාගදුහන්සේ ආරමීෙන් නැති බවට පසය දුවන්න ගියා දුවන්ට පටන් ගත්තා දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උුණහම්සේල්ළඟට ගිහින් හන්සේ පින්නඩ පාතිය මඩිනවා හරියට කේසර කඩාහලෙන සිංහරාජයෙක් වගේ භික්‍ෂු සංඝයක් පිරිවරාගෙන තතාගතයෙන්න් වහන්සේ පිඩු පිණිස මාවතට පිවිසිලා. ත්‍රේවෙලාමයා අදුවග දුවගෙන ගිහින් බුදු ධාඩිය දාගෙන බුදුරජාන් වහන්සට වන්දනා කරලා කියනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ මට ඔබෝහම්සේ බණ කියන සෙක්වා කියලකි ඔඇ වෙලාවේ බුදුරජනස වදාලා මේ බණ කියන වෙලාව නෙමේ. මේ පන්න පහතවවාටන වෙලා පොඩක් ක හට ලයින්න අපි පස්ස බන කතා කරම එත රයක්කවා නෑ මට දැ හඩුව බහසමට බන කියන්න කියල කිවවා. තරිකො මේ බාහිය මේ බණ කියන වෙලා පිට පහතියන වෙලාව ඔය පොඩක් පැත්ත කටලා යින්නද කියල කිවවා. තරකොනඔ ටම ීවිතයට කරදයක් වෙදික න්දන්න නෑ නි සබහසට ධර්මය කියයන්න. බාහිය ම ඔබට කීපහතාවක්ව බොපොඩට පැත කටලායින්න නෑ ඔහන්සගේ ජීවිතයට කරදරයක් වේද කවත්ත කියන මට පුදුම හදදිසයක් තියනවා ධර්මයහගන්න. එතකොට උන්හන්සේ. බැලුවම මේ කෞුද මේ පින්ට පාතේ වඩිනෙ ස්සරහට ඇවිල්ල මඟ හරස් කරෙන මට බන කියන්න බන කියන්න මට චතුරන් මත බහන්සේ දන්න ධර්ම කියන්න කියන්න කියල කියන කවුද මේ තුරුන් හම්සේ දැක්කා පුද්දුමත් තරන් කුසලතාවයක් කල්පල් කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරාගෙන මේ බුද්ධවාාසනයේ පෙරුම් පුරාගෙන ජීවිත පරිත්‍යාගෙන් ධර්මී දියුණු කරගන පු කෙනෙක් මේ පුද්ගලය. ජීවිත පරිත්‍යයාගෙන් ධර්මයේ දියුණු කරගනාව ඒ ජීවි ප්‍රතිතයන් ැනවේ අන්තිමට කාශප බද්ධසාසනයේදී පිවෙත් පුරබ්දිය ජීවිතය අත්තරල තමයි පැවිදර ගින්තී. එව කාශප බුද්ධ සාසනය අවසාන වනකොට සාමින්න් වහන්සල කණඩායමක් ගීම් පැවිදිවෙලා. එතරේ පැවිදිලා ඉන්නකොට ඒශවාසනය අවසාන කාලය අන්තිම කාලේ. එතුළ ශාසනය අන්තිමකාලයේ නිසා සාරිපුත්ත ඒකා එකකාල හිටපු මේ සංගය කල්පනනා කර තින අපිට මේ කාලයේ දෙවුණුව කරායන්ට බැරිවුණුත් හරි අවාසනාවක්. සා හොමදේ මයි අපි ළුවන් තරම් මේ පැවිද්දේ ප්‍රතිලාබේ කරාපි යමු අමාරුවෙන් අමාරුවෙන් හරි අපිඒ ප්‍රතිලාබේ කරා යමු හැබැයි මේ විදිට ආශමුතුරන අපට ධර්මයයක් දියුණු කරන අපි ජවිත ආත්ම අතහරලා පැවිද දියුණු කරම්. ප්‍රේ ික්ෂවා කහලතිනම මේ කොහොමද ීවිතයත් තැරල පැවදි එ අප මෙහෙමකරමු අපි දානේටික කරගන ගල්තලාකට ගොඩවවෙ ගලවට ඉනිමග බැදඳලා ගොඩවලා නිබාග පෙල්ලදදාම. නසර කැමතිවුණ ලන්න තිකෙන චර ගමනාවත් තිබිලතිෙන නම දනාවට වුවමනාව තිබනට අර කෙලෙස් ගොඩාක් හෙසිරෙන යුගක ජීවිත පරිත්‍යාගෙන් ධර්මයේ දියුණු කළොත් හැර ඒ කෙනට ධර්මය අල්ලන්න අමාරු ෙන්ඩතිය කාලි මේ හාමුදුරු අමාරුවෙන් ගල් තලාවට ගොඩ වෙලා ඉනිමග පෙරල දැම දැම් බලන්නෙකු මැරෙන් ඩෝන එකක රහත්වෙන්ට නොච්චරයිුවා ඔය කාරණා දෙකින් එකයි. ජීවිත පරිත්‍යයාගෙන්තමයි ගල උඩට ගොඩ ුුණෑ ඉනිමඟත් පෙල්ල දැම්ම එකක්ු මරෙන්ඩ වෙනවා එක ෑම කෑම කාලා මේ දාතියෙන දාන ටික වලඳලා පුළුවන්න රහත්ෙන්ට වෙනවා දැම්ම සාමින් වහන්සලා වහා වහා නිවන් මාර්ගේ වැඩුව නිවන් මාර්ගේ වඩාග නෙනකට එකක් වාමිනසනක් රහ වන සිව් පිල්ි සිම්බියපත් මහරහතන් වහන්ේ නමක් විදිට උහසේ හසෙන් මවැඩම කරලා දානි අර්ග නැවිල්ලති නොමේ ගල්ත ස දානනි ටික ගැල්ල මේ සාමීන් අහම්සේලට මේ දාන පූජා කරයිදි බලන්නේ ධර්මී තියෙන අභිමානයේ මේ සාමනාන්සල කියනවා. අපි ඔක්කෝම එකටයි ගලට ගොඩවුනේ. මේ ගලට ගොඩවෙලා අපි ඔක්කෝම එක හිතින් තමයි ජීවිතය අතහැරල දාලා ධර්මී දියුණු කරනවා. එක්කො ධර්මය එක්කු ජීවිතය කියලා මේ කාරණ දෙකින් එකක් කියල හිතාගෙන මේ ගලට ගොඩ වුණේ තික බහන්සර හත් වුණනා බහන්සි කෙලෙස්. කො ඔහන්ස නිගලෙසලා ගෙනත්ද වුණු දානටික වැැඳුව ඔොත්තෙහම ඒක සාධහරණ දෙයන්නෙවෙේ ඒ නිසා හාමුදුුවන ඔබහන්සේට නමස්කාරවේ ඔබහන්සේ ඔබහන්සගේ වැඩේ කරගත්තා හැබැයි අපි ජීවිතයේ ගියත්තාහර ගන්නේ නෑ කියල අප්‍රමාදී වුණ එක්කන කනාගාම් වෙලතියනවා අනි දෙනමක් හෝ තුන්නමක් සිහියෙන් බොහෝම සිහිනුවනින් ජීවිතය අත්්‍යරලාතියෙන්නේ ඒඒ දවල් ෝක හින් ඒයගෙන් ආපු කෙනෙක් තමයි ඔය බාහය කියන්නේ බලන්න ජීවිත පරිත්‍යයගෙන් ධරමී දියුණු කරල හෙෙනම් පිවත්න මේ කාලේ සෝතාපන් වන්න බැරිවනත් මඟ පල අවබෝධය කරයි අන්න ැවුනත් ඔබතුල මේ ඇතිවෙච්ච ධර්මය උත්තේජනයති නොනේද. මේවෙලාව උපන් ධර්මමය වසෙන් ඔබතුළ ගොඩනග වහවා නැගී සිටන හැකාවති නොනේද ඒ හැකියාව පින්නවත් ධර්මය මුණගැහන දවසට ඔබගේ අවබෝධය තිවර කරනවා. දෙැ බලන්න අර බුදුරජාණන් වොහම්සේ ස්සර බණ කියන්න බණන කියන්න කියද උන්නහන්සේ බෙලාවම අභිඥාපාදක සසාමාපත්තිය නැගිටල බැලුව මේ කවදම. කෞද මේ බණ කියන්න බණ කියන්න ඇ එකට උහස දෙක් මේ බුද්ධශාසනය කෙටියෙන්ම වදාළ ධර්මය අවබෝධ කරගන්න භික්ෂූමන්නේ. පාත්‍ර අතේතියාගෙන ධර්මීකිව් කවදාවත් භාගතු හම්සේ පාත්‍රයේ අතේතියාගෙන ධර්මී කියලනෑ. උන්වහන්සේ වදාලි දැක්කොත් දැක්කා විතනයි තන්හාවෙන් තෙත්කරන්න ඩිපා. ඒක අකුල වදාල මුකද අකුල්ල කිව්වත් ඥානී තියකි නට ගැලපිළ යනවා. අපිතියන විස්තර කරල කිවත් ධර්මී යන්නේ නෑ. මොකද බොහෝගොඩ විස්තර ධර්මී යන්නේ නැතිත් මට්ටම අයිය අපි මුදම අවබෝධය කරයනකොට පුද්ගලෙනන් විදක්ව න පිනවත් ති. ුදුරජනන්සේ දිට්ටේ දිට්ටමත්තම් භවිශ්ති දැක්කෝ දැක්කා විතරයි බාහිය දැක්ක තැනම අතහැරලදාඩ. එච්චරයි වදාලෙ. සුතේ සුතුතමත්තම් භවිෂත ඇහුවෝ ැහු තරයි හපු තැන අතාරීන්ට. දැනුණු දැනු විරයි මුතේ මුතමත්තම් භවිසති දැනුෝ දැනුන විතරයි බාහිය එත්තන මත්හරලදාන්න. සිතුනොත් සිතුන විරයි එත්න අත්තතාරී මොකදම කිව්ේ දිට්ට ිට්ටමත්තම් භවිසද. දැක්කුත් දැක්කා විතරයි. දැක්කුත් දැක්කා විතරයි කියනෙ මොකක්ද. දෙක්සනම අතහරිින්ඩ කියනන්නේ මොක අතහරන්ඩ කියලා කියන්නේ. අර ආශවාදය අනුව පවතින ලෝකයක් ඇතුළේ තන්නාව හදන්්ඩිපා ොකක්ද අස්සද්ධානු පස්සී විහරතෝ. ආස්වාදය අනුව බලමින් වවාසේකළත් මොකක්ද ආස්වාදය අනුව බලමින්වාසේ කරන උපාධානයේ සුභික්කවේ. උපාධානයේ සුභික්කවේ, අස්සද්ධානු පස්සේ විහරතෝ තන්හා පවද්ඩති. ආස්වාදය අනුව බලමින් වාසය කරනවා උපාධානයට හිතයිශී වෙච්ච ධර්මය වෙච්ච කාම භව රූප බව අරූප බව කියන තුන් බවයට මත් සංස්කාර ආස්වාදය අනුව බලමින් වාසේ කරනවා. ඒ සංස්කාර වර්තමානය ඇස උපදිනකොට ඇතිවෙන්නේ ඇස කණ නාසේ දිවකයි මන සූපදිනකොට ඇතිවෙන්නේ. ඒව ආශවාදය අනුව බලමින් වාසේ කරන්න දෙපා කියනෙ එක එතකොට මොකදවෙන්න තන්නා පණ්ෙද. ඒඇන්නෙ දැක්කදී පදනම් කරගෙන තන්හා වඩන් ඩපා දිට්ටේ දිට්ටමත්තම් භවිස්සති. දැක්කූ දැක්කා විතරයි බාහි එතනම 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 අ තැහරල දාන්් කියලා කිව්වේ. අ දැකීම පදනම් කරගන ඔබ අමාරු වැටන කාරණ තුනක් තියෙනවා මකක්දැ අපිත් මේ දේශනාව ඇතුළදක පැහැදිලි කළා කාරණ තුනක් තියෙනවා. එකකාරණයක් තමයි පින්වත්නී ලෞකික කුසලා කුසලතාවේ පදනම් කරගෙන පුද්ගලයා තුළ ගොඩනගෙන චේතනාව ලෞකික කුසලා කුසලතාවේ පදනම් කරගනම පුද්ගලයා තුළ ගොඩනැගෙන චේතනාව. එක හදන්ඩිපා. දැක්කුත් දැක්කා විතර ඉනයි දැකපුදේ පදනම් කරගන ආයත් පින්නත් නි සිතිංකයින් වචනින් හැසිරෙන මට්ටමට එයා තුළ චේතනා ගොඩනගෙන් නැත්තන් එතන මෙයාට ලෝකෙ අත හරිලා. දෙවනිකාරයේ තමයි තෘෂ්ණාවයි දෘෂ්ටියයි පදනම් කරගන, තන්හා දිට්ටි පදනම් කරගන, ඒ පුද්ගලයා තුළ, පරිකල්පනයන් ගොඩනගා ගන්ඩිපා, පරිකල්පනයන් ගොඩනඟා ගන්ඩිපා ආන දැක්කොත් දැක්කා විතරයි තන්නාවෙන් දිට්ටියෙන් තෙත්කරකර තෙත්කරර ආපා ගෙන කල්පනා කරන්න පුළුවන් විදියට නිමිති සටහන් කර ගණ්ඩිපා හිත. අනු නිමිති සටහන් කරගන්ඩිපා භාගයක්වත් මතකතියා ගණඩිපා භාගයක් මතකතියාගත් තමමාරු පින් නොත්නී. පොඩ්ඩ කරූප නිමිතේ පොඩි කැල්ලක් මතකතියාගෙන ගියත් පින්න්නවත්ි බෝ ඇතුළ පුච්චනවා රාගයෙන් දේශේ මෝහෙන් ඒවාගේ පින්නත්න නන්දීෙන් තෘෂ්ණාවෙන් චන්දයෙන් නොයෙක් දේවල් වලින් නොයික් කෙලෙස්වලින් අපි ඇතුලාන්තේ පුච්චලදාන ඇතුලාන්තේ පුච්චනවා. ඒ නිසා පින්නත්නී දැක්කොත් දැක්කා විතරයි කියන එක බාහියට භාගතුනන්ස වදාලේ ඒ බාහිය තෙරුම් ගත්තා නැවති පරේ තේරු රතර ප්‍රඥාවේ අප දැමම් විතරද මයි අන්තන්හරි අන්න ඔලුවට මේ ධර්මය කො යන්තන්හරි ධර්මයන් පැදිලිකිරීමක් ඇතුලේදී. එතරොත් ෘෂ්නාා දුෘෂ්ටියය පදනම් කරගන කල්පනා කරන මට්ටමට යන්නත් එපා. දැක්කදේ පදන කරන ්‍රෘෂ්නා දෘෂ්ටයයි පදනම් කරන පරිල්පනයන් ගොඩනගනග ගඩනගනග නිමිති අනු නිවිසි සටහන් කරන හෝ සහන්කරන පින්නත්න්නේ ඇලීම් ගැටීම උපදිනනාකාරයට කල්පනා කරගන යන්න්නේේ පත්මමුත කල්පන කරනම අරබූදය. සියලු ධර්මයන් සම්භවයවෙනි මනසිකාරයෙන් මයි. මනසිකාර සමුදයා දම්මානන් සමුදයෝ. මනසිකාරයෙන් මයි පින්වත්න්නේ සියලු ධර්ම හටගන්නේ. සියලුම ධර්ම උපදින්නේ මනසිකාරයෙන් වෙන කොහෙෙන්වත් නෙමයි. අනසිකායෙන්මයි සියලු ධර්ම උපදින්නේ. ඊළග ඒක තමයි අර දැකීම පදනම් කරගෙන දැක්ක හම වෙන්නේ මොකක්ද. දැක්කහම වෙන්නේ ඉස්පර්ශය වෙලා විඳීම් හටගන්නවා. ඇසේ ඉස්පර්ශයේ නිසාර දැක්ක ඒක නිසා, දිට්ටේ දිට්ට මත්තං භවිස්වති කියපු කාරණය ඇතුලේ අපට වනේ එතන එතන් එකතුෙන් බැරිවුණේ මක් නිසාද දැකබුදේ පදනම් කරගෙන පස්සපච්චා වේදන දකිනවා කියෙන ස්පර්ශ වෙනවා කියනක එක තමයි පස්ස කියල ධර්මී කියන්නේ පස්ස පපච්චය වේදනා ස්පර්ය නිසා විඳීම් හට ගන්නකොට ඒ විඳීම ඇතුළි අනුසේ වැඩෙනවා විදනය ඇතුළි සැපවේදනාව ඇතුලේ අනුසේ හැදෙන අරාගය දුක් වේදනාව ඇතුලේ අනසේ හැදෙනවා පටිකය. මේ විදියට අනුසේ මෝරනවා අපේ ජීවිතය ඇතුළි. විදිර අනුසේ මෝරණමට්ටම කප්‍රතියන්නේ එතු මේ විදියට අනුසේ මෝරන්ඩ දෙන්න අනසේ හදන්නේෑ ඒ හදා නැත්ත වෙන්ඩ පින්වත්න ඒ පුද්ගලයාට අවශ්‍යදේ තමයි ධර්මී පන්න නමකක්ද. ඔබට මතක ඇති ධර්මී අරිත්සලකුවා අපිට භාගතු වහසේ වදාළ උපාධාන සූත්‍රය කොහොමද උපාදාානය සු භික්වේ ආදීනවානු පස්ස විහරති උපදාානයට හිතශී වෙච්ච ධරමය වෙච්ච කාම බව රූප බව රූප බව කියන තුන් භූමියයට අයත් සංස්කර දීනවනුව බලමින්වාසේ කරනවා. ආදීනව අනුව බලමින් වාසය කරනොට මොකද මේ ආදීනවනූ බලනවා කියන්නේ ආදිීනවනුව බලනවා කියල කියන්නේ බෙනමොකක් වත් නෙමෙයි ආදීනවනුව බලමින් වාසය කරනවා කියල කියන බුදු දහම ප්‍රධාන වසයෙන් පැහැදිලි කරන අනිත්‍යය දුක්කා අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඇතුළේ විමර්ශණය කරන හැක අාවතියාගන්න. ඒ හැකියාවද කීදෙනෙකුටට තියෙන්නේ ඒ හැකියාවට අද කී දෙෙනෙ ආකමයතිද අනිත්‍යයි කියනෙ ඉතාම අසුභවාද දෙයක් විදියට සලකන මාජයයක් ඇතුලි අපට ම බුදුදමි කේද්‍රගත කතාව සාකච්ඡා කරඩු වෙලා තියෙෙන දුකයි කියනෙකට ආදුකනම් හි කතා කරන්න නිපා කියනෙක න කතාවටත් කැමතිනෑ ඒ නිසාම අ දුකේ වැටනොකිහ දන්නත් නෑ එය දන්නත් නෑ තුොට අනිත්‍යය දුක් අනාාත්ම විපරිනාාමී ස්ොභාවය ඇතුළේ ලෝකයේ විමර්ශනය කරගන්න හැකියාව තමයි ආදීනවානු පස්සී විහරණය කළකන්. ආදීනව දකිනවා. එකන ඇසේ ආසස්වාදේ නෙමි බලන්න ආදීන දකිනවා ඇත් අනිත්‍ය ඇයි කියලලා කිනවා රූපත් නිත්්‍යයයි කියෙ දකිනවා. යිරපය පහල ව නි ලක අදක ීමට එකකතුවීම ක් ව වි්‍යාාව පහලවෙෙන් නේකත් නිත්‍යය කෙලා දකින පර්සයත් තය කෙ කිනවා වේදනාවත් අනිත්‍යය කෙ කින රපත් තය කෙ දකින රූප යාවත් නිත්‍යය ක කියලා දකින රූප විර්කයත් ත්‍යය කෙ දකින රූප විාරවත් නිතය කල දකිනවා රූප සංචේතනාවත් අනිත්‍යයයි කලා දකිනවා. අන්තිමට රූප තන්නනාවත් අනිත්‍යය කෙ දකිෙ ගොට තාව හිටින්නේ. ආස්වාදය අනුව බලබින් වාසය කරන කොට නම් ත තන්නා පවද්ධති තහා වැඩෙන්නේ. දනවාන පක්ේ විහරණ එකට එකුතු වෙච්ච නක තන්නාවට ඉඩ නැපි නොත්න. එතන තන්නාවේ වැඩීමක් තන්ාවේ සංවර්ධ නය වීමක් නෙමේ දකිඩ ලැබින්. තන්නාව කැඩිලයනව පින්නත්න ශාව කියය තුළ. තනාව දුරුවල වෙනවා ඇතක මේ තන්නාව දුරුවල කරගන්න බිදිහක් නෑ කහොම න්නාව හැදිනි කලි න්න නිත් නෑ. තන්නේ ස්වභාවමකද කියලදන්න නිත් නෑ. ඒ නිසා අපි වර්තමා මනිසු බුදුරජනු සි ධර්මී කිය හිකර කොඩිවල්ුවටන. ිකරවල්ටනම් විදුලි බුුවලටන එතන පන්නවත්න්නේ ඔගොල්ල හිතනවද මේ භාගතු වහන්ේ වදාල ගැබුර ස්පර්ශයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාල ගැඹුර ස්පර්ස වෙන්නෑ හිතන. ඒ ගැබුර ස්පර්ස කරන්න තමාඩුයි. එත ගැඹුර ස්පර්ස කරගන්නවා නම් මේ ගැබුර තත්වේ හඳු ගන්නවාවනම්. මේ ගැඹුරට අපි එකතු වෙනවා නම් පින්වත්නී ඒකතුවෙන්න කැමති ශ්‍රාවකයෙක් මේ භාගත වහන්සේ මූි දේශනාවත්යක පුළුවන් තර එකතුවෙෙන් ලෝඩ. ඇති වාසනාවකට අපටේ ධර්ම කතා වැහෙනවා. ඒ නිසා දැන් අපි උත්සාහ කරන්න්ඩෝන අ මූලික දේශනාව ඇතුළේ පැහැදිලි කරපු කාරණයට අර්තය නොදී ඉන්ද මොකද. එකන අපි සාමන්‍ය ස්වභාවෙන්ම අස්වාදය අනුව බලමින් වාසේ කරන හැකියාව ඇතුළින්. එක අපිට කවුරතු ගන්නන් ඩෝනත්නෑ කියන් ඩෝනත් නෑ තේරුම් කරන් ඩෝනත් නෑ කිසිීම දෙයක් කෝන් නෑ. නිකන් ස්ොභාවෙන්ම අපි අපිට පින්වත්නී අපේ ජීවිතය ඇතුළේ තන්නාව ඇතිවෙන විදිට නම්දී ඇතිවෙන විදියට රාගේ ඇතිවෙන විදිට ස්භාවවිත හරිිය ොම ගොම අද නික ගුණ ගොමට හැර ොනි කකමවා. තුොට දක්ෂ ගොල්ලා කෙවිටෙන් ගහ කෙවිටෙන් ගහ පරිස්තමින් ගොමට හැරෙනකොටම ගහලා බොහොම පරිස්තමින් නිරදිගස් ඇරගෙන යනවා වගේ පින්වත්න මේ ආස්වාදේ හොයාගෙන හිත දුවනකොට ඒහිතට නනිදාහ කරකර නිින්දාර අර යතාාර්ථය මත පිටන්න වන ඒකට සමාධීන් තල් වූ ගන්න එ කවදාවත් කරන්න බෑ. අහග නිහොට මේ කතාව තේරුණුත් ැඩන්නේ අ සමාධමයේ උපකාරයක් නැති තැනක සමාහිත සිතකින් අනුග්‍රහ නැති තැනක පින්න්නවත් ියයා දුරුවල. යාට ලොකු නැගේ සිටික් නෑ. ඒනිසා එකයි අපට පිළිවෙත කියලා ප්‍රතිපත්තිය කියලා බුදුරජාණන්ස දෙයක් වදාලී මේ කතා වහගත්ත කියලා මේක තේරුම්ගත්ත කියලා ඒ තේරුම් ගැනීම ඇතුළේම අපි දක්සයි. හැබ ඒ දක්ෂතාවේ ඇතුළේ අපට මේ ජීවිතය තුළදීම මේ කියන සදාතනික නිවීම සහ මේ සදාතනක සැපය සදාාතනික සැපේ මුණ ගැන් අයට පිවෙත ඇතුළේ පිළිවෙත කියන්නේ සීල තුළ ශක්තිමත්්‍යනයක සමාධිය තුළ ශක්තිමත් වන සහ ප්‍රඥා ෝචර ්‍රාවකයක් විදිර විර්ශණය කරන හැකියාව ඒ හැකියාව නැත්තම්මි බනැහුවත් වැඩන්නේ. එක හැකැාව නැති තැන ධර්මයහුවත් වැඩන්න ඇර සීල සමාධී ප්‍රඥාව ඇතුලෙදී තමයි ස්ොභහාවිම් ස්වභාවික හිතක්වෙන්නේ ස්ොභාවික හිතක් මොකක්ද ඒ තමයි අර කුසලා කුසල චේතනා කුසලා කුසලතතාාව මත චේතනා ගොඩනග නැතිමට්මෙන්නේ ෂ්නාා දෘෂ්ටියි දනම් කරගෙන ඉන්ද්‍රීයේ ආයතනික අධ්‍යකීම ඉදිරියේ පරිිකල්පනයේ ගොඩනගන්න නැතු ඉන්න මට්මෙන්නේ. ඒ ආයතනික ලෝක අරය ඊල්ළන්ට ටස් පර්ශ වෙලා විදන හටකානොේ ේදනාව ඇතුලේ පින්වත් කෙස් හැේ නැතුවතිෙන්නේ ඔන්නො තත්වේ තිබ්බොත් පන්නවත් එකරතමයි දක්තන ලොක ඇැහරා කියල කිය. දිිට්ටේ දිිටමත්තම් භවිස්්ධ දෘෂ්ටි මාත්‍රයේ තර එතම ෝක අත්තරයා කියයනු නෝකට. ඔ හැකිාවතිබොත් ගිහිජීවිත ඇතුළි කොච්චරයා සාර්ථකද ස්වාමයාසා බිරින්දාාතර කොයිහිතරන් සාර්ථකද අමා නිවට ටික පැතකින් තිබ්බත් එයාගේ ගිහිජීවිතය කවදාව අියෝගයට පත්වෙන්නේ දකිනදේ අරභයා අහපුදේ අරභයා දැනුණුදේ අරභයා සිතනුදේ අරභයා ඒවා මත්තකේ නිමිති අනු නිමිති මතකයේ ගබඩා කරගෙන පින්වත්නී මොන්න තරම් අපි ගෙදර ලෝකයේ පැටලෙනවාද රටේ පැටලෙනවද පලාතේ පැටලෙනවාද මහපාරට බැස්සහම පටලෙනවාද ලන්නක ිනිසු පරට බැස් හම පැටලන පැටලිවිල්ල ඒ පැටලිවිල්න්න ඇතුළේ සිතිංකයිෙන් වචන ොන්න තර දච්චිතය ඇතුළෙ දන්නේ එතකට දැන් අපට පේනවනි වාහන දෙකක් අතර ඇති වෙන ඉතාම සස්වල්ප වරදකද ඕනුවුන් අතර ඇතිවන කතා බහක් දිහා බැලෝතඒක මොන්න තරම් අප්‍රසන්නද සමරට බුදුරජාන්ක පිළිමිකල්ත්තයාගේ වාහනී ඩැස් බෝඩි තියෙනවා. නැතේ කතාව ඕන්න තරම් අප සද ඇයි. මේ ගැමි ගැඹුරු බුද්ධ වචනය ඔස්සේයා තමන්ගේ ජවිත පතිත කරගෙන නෑ ඒ පතිත කරගත්තට පස්සයාට ලෝකයේ බලාගනීද ඇතහැරෙනවා අතහැරුට පස්සයාට මේ වෙලාව තමයි වැදගත්ම වෙලාව තුර මේ වෙලා වැදගත්ම වෙලාව නං මේ වෙලාව ඇතුළ නං අපි වාසය කරන්න ඕන මේ අවස්ථාව තරම් වටින අවස්ථාවක් නැත්තං එකොට අතීත සංකකාර ක්කම අතහැර දාන්න පුළුවන් ඕක ධර්මකන අතීතම් සේඥානයේ අනාගතන් සේ ායේ පච්චුප පන්න්නන්ේ ඥාන අතීතන්සේ ඥානීතියෙන්න්න ඕන ආස්වාදයෙන් තෙත්කරපු මොනවද තුරු වෙලා තියෙන කියලා. අනාගතයටත් මංම උපාදානයට හිතවෙච්ච ධර්මයවෙච්ච හිතයිශී ධර්මයවෙච් කාම භව රූප බව රූප බව කියන තුන් භූමියයටටම අනු ආසාධයනුව බලමින්වාසකල අතේට ලබච්ච දෙකුත් නැත්ත නාගතයටත් ලැබෙන නෑයි කියක ලකිින්ඩ කියරේ වර්තමානයෙත් ලැබෙන්නෑ එනිසා මේ වෙලාවිම ලෝකයේ තන්හාවිෙන් චන්දයෙන් රාගියෙන් නන්දියෙන් තෘෂ්ණාවෙන් අල්ලන් නැතුව මේ වෙලාවිම ලෝකය අත්තරල් දාණ් ඕන කෙනෙේ අත හැරීම තිබ්බොත් විතරයි පින්වත්න්නේ සද්ධාතනික සැපේකටයාට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. එබඳු සැපයක් අපට ඕන කොට තිබෙනවා. එදර ඒ ධර්මයට එකතු වෙච්ච කෙනා වර්තමාන මේ සධාතනක සැපය අත්ද කිනවා පින්නවාාත්. එබඳු අධදැකීමක් සහිත ඔබේ ජීවිතෙන් නව අධ්‍යාත්මික ප්‍රබෝධයකට දොරගුල් විවෘත වේවාකින් අදහසින් අද මේ සතියන්තයේ උතුම් බුද්ධ දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ සමාජ සංගායනා